කියලා පිළිගන්නවා. අද අපි පොඩ්ඩ එලියට ආවා පොඩි වෙනසකටත් එක්ක. මේ අපි ඇවිල්ලා ඉන්නේ ෆෙස්ටිවල් සිටි එක. මේක තියෙන ඩුබායි වල. ඉතින් ඩුබායි වල ඉන්න සිරු දෙනා දන්නවා මේ ෆෙස්ටිවල් සිටි එක ගැන. අද අපි ඔයගලන්ට පෙන්වන්න යන්නේ ලෝකේ පළවෙනි රොබෝට් කැෆේ එකක් ගැන. ඉතින් වර්ල්ඩ් ෆස්ට් රොබෝ කැෆේ. මේක තියෙන ෆෙස්ටිවල් සිටි එක ඇතුලේ. ඩුබායි ඉඳලා මේක දැකලා ඇති අනිවාර්යයෙන්ම. නමුත් අපි ලංකාවේ ඉන්න අපේ මේ සම්බන්ධයෙන් නොදකපු කට්ටිය තමයි අපි මේක පෙන්වන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් අපි බලමු මේ රොබෝ කැෆේ එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අතලට ගිහිල්ලා. ඔගලන්ට මේ විදිහට pages select කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේකේ වතුර එකක් ඩිරම් 9ක්, caramel cheese cake මේ වගේ ඒවා 26ක්, ඒ වගේ තමයි price range එක යන්නේ. ඔගලන්ට ඇවිල්ලා experience කරන්න ඕන නම් එකපාරකට මේක කරන්න පුළුවන්. ඒ විදිහට pages මේ විදිහට තියෙනවා. ඉතින් අපි දෙන්න නම් පොඩ්ඩක් බලලා තමයි මේක බලන්න ඕන මොනවද order කරන්න ඕනේ කියලා. චොක්ලට් ක්‍රොසන්ස් තියෙනවා. ඉතින් මම මේක දානවා දැන් order එකට. මොකද අපි උදේනේ මෙතෙන්ට ආවේ. ඒ නිසා ක්‍රොසන් එකක් ඒත් එක්කම බෙවරේජ් නම් අපි මෙහෙම සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මම පෙන්නුවා වගේ මම දැන් ක්‍රොසන් එකක් ගත්තා. ඒත් එක්කම කෝෆි එකක් හරි ටී එකක් හරි වන්දනා කරලා අපි දැන් ලන්ච් ගන්න හිතාගෙන මෝල් එකට ආවේ. ඉතින් මේක එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම කිව්වේ. ඉතින් මට මේක එක්ස්පෙක්ට් කරපු විදිහට මේක වැඩ කරනයි කිය ඇත්තටම ඒක කොහොමද මේ අපි ඕඩර් එක ගන්න ඕනේ කියලා පෙන්වන්න විතරයි. ඉතින් අපි මෙතනින් චූස් කරගත්තට පස්සේ මෙතන කාඩ් මැෂින් එක තියෙනවා. කාඩ් එකට දාලා ඒක පේමන්ට් එක කරන්න පුළුවන්. විසිටක් පවා ඊමේල් එකකින් හෝ SMS එකකින් එන්නේ. ඉතින් ඒක අපිට මෙතන මේ විදිහට කරන්න පුළුවන්. ඉතින් මම චෙක් අවුට් එකේ කොහොමද මේක එන්නේ කියලා ඔයගලන්ට දැන් පෙන්වන්න තමයි යන්නේ. දැන් මම ක්‍රොසන්ට් එකක් ඕඩර් කරානේ. ඒ නිසා මම හිතුවා මොනවද ඔය කැමති කපුචිනෝ කෝෆි අපි දැන් දවල්ට කන්නේ. එන කපුචිනෝ එකක් ගන්නෙ නේද? ඒ විදිහට දැන් ඒකත් අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඒකෙන් ක්වොන්ටිටි එක එකයිනේ. ඊට පස්සේ මම ඒක ඕකේ කරා. ඊට මගේ කාඩ් එක මෙතන බැලුවොත් ප්ලේන් ක්‍රොසන් එකයි කපුචිනෝ එකක් තියෙන්නේ. මෙතන 36 ඩිරම් වගේ ගාණක් යන්නේ. ඉතින් මම කිව්වා වගේ ඕගලන්ට මේ ඩුබායි ආවොත් මීට වඩා කනතැන් ඕන තරම් තියෙනවා. නමුත් මේක එක්ස්පීරියන්ස් කරන්න එනවා නම් මේ වගේ ඇවිල්ලා ඕගොල්ලෝ ආවොත් ට්‍රැවල් කරන්න පුළුවන් උන දවසක ආවොත් මේක අනිවාර්යෙන් ඕගොල්ලන් එක්ස්පීරියන්ස් කරන්න බලන්න. ඊට පස්සේ අපේ පොයින්ට් එක තමයි චෙක් අවුට් වෙන්න ඕනේ. චෙක් අවුට් වෙද්දී මම මගේ ඕඩර් එක තියෙන කපුචිනෝ එකයි ප්ලේන් ක්‍රොසන්ට් එකයි. ඊට පස්සේ ප්‍රොසීඩ් ටු පේමන්ට්. You can't modify your order until the order is delivered. So order ek deliver karala ඊට පස්සේ එතකන් අපිට modify කරන්න බෑ කියලා කියන්නේ. අපි ඒක දැන් continue කරාම see මම කිව්ව අර receipt එක ඔයගලන්ට මේ
අපිට ඊමේල් එකකින් දාන්න කියලා. ඉතින් මම දැන් ඊමේල් එක ඒ නිසා දානවා. ඕකේ පේමන්ට් එක අප්‍රූව් දැන් ඉතින් අපේ පේමන්ට් එක හරි Thank you.